අයිබන් පුතේ ජනවාරි 28 ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරමු පළවෙනි ප්‍රශ්නය මල්ලිගේ උස මීටර 1 සෙන්ටිමීටර 15යි අයියාගේ උස මීටර 1 සෙන්ටිමීටර 30යි අයියා මල්ලිට වඩා කොපමණ උසින් වැඩිද අයියාගේ උස දැන් මීටර නම් පුතේ දෙන්නගෙම තියෙන ප්‍රමාණයන් ඉතල සෙන්ටිමීටර මල්ලි 15යි අයියා 30යි 30න් 15ක් අඩු කරාම 15යි ඒ කියන්නේ මල්ලිට වඩා අයියා උසින් වැඩි සෙන්ටිමීටර 15ක් ඊළඟට අංක 2 විශ්මිත ළඟ ජිල් බෝල 66ක් ඇත උවිඳු ළඟ ජිල් බෝල 40ක් ඇත දෙදෙනා ළඟම ජිල් බෝල සමාන වීමට විශ්මිත උවිඳුට කීයක් දෙන්න ඕනද කියලා අහන වැඩිපුර තියෙන එක්කෙනා ගාව 66ක් තියෙනවා අඩුවෙන් තියෙන එක්කෙනා ගාව 40ක් තියෙනවා එහෙනම් 66 තියෙන කෙනා 40 තියෙන කෙනාට දෙන්න ඕනේ කොච්චරක්ද දෙන්න ඕනේ වැඩිපුර තියෙන ඔක්කොම දීලා හරියනවද 66න් 40ක් අඩු කරලා බලනවා කොච්චරක් වැඩිපුර තියෙනවද කියලා 6න් බිඳුවක් අඩු කළාම 6යි 6න් 4ක් 2යි වැඩිපුර 26ක් තියෙනවා පොතේ 26ම දීලා හරියන්නේ නැහැ 26ම දුන්නොත් එහෙම අන්තිමට විශ්මිතට නැතුව ගෙල්ලා උවිඳු ගාව තියෙන ජිල් බෝල ප්‍රමාණය වැඩි වෙනවා ඒ නිසා ඔක්කොම දෙන්නේ නැහැ දෙන්න ඕනේ කොච්චරයිද වැඩිපුර තියෙන එකෙන් භාගයක් දුන්නා නම් දෙන්න ගාව තියෙන මුදල සමාන වෙනවා බැලන්ස් වෙනවා දෙකෙන් බෙදලා දෙකට දෙකේ එකයි දෙවරක් එක දෙකයි නෑ එහෙම ඕනේ නෑ පුතේ තක්කල බෙදා ගන්න පුළුවන් නෑ අපිට දෙකට දෙකේ එකයි හයට දෙකේ තුනයි හරියටම බෙදෙනවනේ 13යි එහෙනම් විශ්මිත උවිඳුර දෙන්න ඕනේ ජිල් බෝල 13යි එහෙම දුන්නම දෙන්න ගාව තියෙන ජිල් බෝල ප්‍රමාණය සමාන වෙනවා තුන්වෙනි ප්‍රශ්නේ මෙම රූපේ මෙම ත්‍රිකෝණයේ ඇති සමමිතික රේඛා ගණන කීයද එකක් නම් ඇඳලා තියෙනවා තව එකයි right ඔන්න විදිහට හැම ශීර්ෂයකම මුල්ලකම ඉඳලා ඉදිරි පාදයේ මැද්දට සමපාද ත්‍රිකෝණයක නම් ඉදිරි පාදයේ මැද්දට යාකරා නම් සමමිතික රේඛා තුනක් එනවා උත්තරේ 3 ඊළඟට 2020ට පසු උදාවන පළමු අධික අවුරුද්ද කොමක්ද 2024 අවුරුදු 4න් 4ට අධික අවුරුදු උදාවන ඊළඟට රඹුටන් ගෙඩියක මිල රුපියල් 5ක යහළුවන් 8 දිනෙකට රඹුටන් ගෙඩි 2 බැගින් මිලදී ගැනීමට රුපියල් කීයක් ඕනේද යහළුවෝ 8 දෙනයි එක්කෙනට 2 ගාණ ගන්න නම් 8 වරක් 2 16ක් රඹුටන් ගෙඩි ගන්න ඕනේ එක රඹුටන් ගෙඩියක් රුපියල් 5යි එහෙනම් හැමෝටම ගන්න රුපියල් කීයක් වියදම් වෙනවද කියලා බලන්න ගුණ කරන්න පහෙන් 5 6 30යි 30න් බිඳුව ඉතුරුයි 3ක් 5 6 5යි 5යි 3යි 8යි ඔක්කොම 80ක් රුපියල් 80ක් ඕනේ යාළුවා 8 දෙනාට රඹුටන් ගෙඩි 2 ගාණ මිලදී ගැනීම සඳහා උත්තරේ 1 6වෙනි ප්‍රශ්න පිළිතුර ලියන්න දින 3කට පැය කීයද දිනකට පැය 24යි ඒ වගේ දින 3ක් 24 ගුණ කිරීම 3 3 4 12 න් 2යි 3 1ක් 3 2 6යි මේ 1යි 7යි පැය 72යි දින 3කට පැය 72යි ඊළඟට පුතේ අංක 6 7 වසරේ 7 මාසෙ ජූලි මාසෙ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජොනි ජූලි 7යි ඊළඟට මුදල් නෝට්ටුවක වටිනාකම අකුරින් ස්ථාන කීයක දැක්වේ හැම මුදල් නෝට්ටුවකම ස්ථාන දෙකක අකුරින් සඳහන් කරලා තියෙනවා ඉලක්කමින් ස්ථාන පහක සඳහන් කරලා තියෙනවා එකතු කරන්න කිලෝමීටර සහ මීටර සාමාන්‍ය ඉලක්කම් එකතු කරනවා වගේ 0.2යි 2යි 6යි 8යි 6යි 2යි 8යි 880යි 3යි 4යි 7යි මේ කිලෝමීටර 7යි මීටර 880යි අවසාන එක එකත් එහෙමයි 0.0යි 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 4යි 6යි 10යි 0.0යි 3 1ක් 1යි 3යි 4යි 5යි 9යි 9යි 4යි 14යි sorry 9යි 4යි 13යි